At Oxford College of Business, we offer world-class business qualifications awarded by some of the best universities in the world. That's because all we do, all we are, is business education. පූගඩ මල්වානේ පිහිටි ඉඩම සම්බන්ධ නඩුව අද පූගඩ ප්‍රධාන මහේස්ත්‍රාත් ඩී.ඒ. රුවන්පතිරණ මහතා හමුවේ කැඳ වූ අතර අධිකරණ නියෝග මත බැසිල් රාජපක්ෂ මහතාද අධිකරණයේ හමුවේ පෙනී සිටියා. මෙහිදී බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරුන් අද අධිකරණයට දැනුම් දුන්නේ අදාළ ඉඩමට හිටපු අමාත්‍යවරයාගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවයි. මල්වාන ගඟපඩ පාරේ ඉඩමක් මිලදීගෙන එහි නිවසක් ඉදිකර රජයේ මුදල් අවභාවිත කළ බවට බැසිල් රාජපක්ෂ මහතාට චෝදනා එල්ල වී තිබුණා. එතන රැසීමක් තියෙනවා ඒකට යන්න ලැස්තියු. එතන රද්දපුරේට එමු. කවුරුත් එන්න වෙලා. දෙපාර්ශවයෙන් ඉල්ලීම් කරා සිල් රාජපක්ෂ මහතාට අයිති කියන ඉඩමක් පිළිබඳව රාජසන්තක කරන්න කියලා. ජනාධිපති නීතිඥතුමා යා සිටියා බැසිල් රාජපක්ෂ මහත්තයාට මේකේ අඟලක්වත් අයිති නැහැ. ඕනම නියෝගයක් කළා ඕන කෙනෙකුට දෙන්න අපිට කමක් නැහැ. අයිතිකාරයව අද ඇවිල්ලා ඉන්නවා උසාවියට. ඒ අයිතිකාරයා දැන් කියනවා 29 වතාවක් පොලිසියට කට උත්තර දීලා ඔහුට අයිති කියලා. ඔහු දැන් කියනවා මට අයිති නැහැ ගන්න ඕන දෙයක් කරගන්න. බැසිල් රාජපක්ෂ මහත්තයාට කිසිදු අයිතියක් නැති බව අපි මුලත් අගත් දැනුත් හෙටත් ඉදිරියටත් අපි ප්‍රකාශ කරනවා. එන්න ඕනේ නැහැ කියලා කිව්වා බැසිල් රාජපක්ෂ. ඊළඟ දිනේ පැමිණීම අනවශ්‍යයි කියලා කිව්වා. මුදිතිය දාගොඩට එන්න වෙනවා. එයා හදන්නේ මේ යටින් වතුර යටින් ගින්දර ගෙනියන්න. මෙම ඉඩම මුලින්ම තිරු කුමාර නඩේෂන් කියන නිරුපමා රාජපක්ෂ කියන පාර්ලිමේන්තු මන්ත්‍රීනිතුමියගේ ස්වාමි පුරුෂයා. ඔහු තමයි මේ ඉඩම ගත්තේ. ඔහු දීලා තිනවා මේ මිලියන් 10 චෙක් තුනක්. මුදිත ජයකොටිට දීලා තිනවා තවත් මිලියන් 34ක්. ඒ 34යි ඒ මිලියන් 30යි එක අහු කළා ඒ මිලියන් 64න් තමයි මේ ඉඩම ගත්තේ. ඉතින් ඊට පස්සේ තිරු කුමාර නඩේෂන් කියන මහත්මයා විසින් මෙම ඉඩම මුදිත ජයකොටි මහත්මයාට පැවරුවා මේ ඡන්දෙන් පස්සේ ජනවාරි 8 වෙනිදෙන් පස්සේ. ඔක තමයි ඇත්ත කතාව. දැන් මේකේ කවදාවත් මේ බැසිල් රාජපක්ෂ මහත්මයේ ගෑවිලා හිටියේ නෑ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේ සල්ලි කොහෙන්ද කියන එකයි. ඉතින් හැමෝම කියනවා මම මගේ නෙවෙයි කියලා. ඉතින් අපිටත් තියෙන ප්‍රශ්නේ එක තමයි දැන් තිරු කුමාර නඩේෂන් මහත්මයා මේ නඩුවේ නැහැ. මේ දේපල දිවෙන්නේ මුදිත ජයකොඩි මහත්මයාගේ නමට හින්දා ඔහු තමයි මේ නඩුවේ සාක්ෂිකාරයෙක් විදිහට මේ අවස්ථාවෙන්නේ. මොකද මේ කරන ලද ප්‍රකාශ වලින් තමයි අත වශයෙන්ම බැසිල් රාජපක්ෂ මහත්මයා විමර්ශන වලින් සහ අනිතු සියලුම සාක්ෂීන් මොකද මේ ඉඩමේ මුල් අයිතිකරුවන්. ඒ කියන්නේ තිරු කුමාර නඩේෂන් මහත්මයා ගත්ත කට්ටිය කියනවා මේගොල්ලන්ට මේ ගාන දුන්නා කියලා. මිලියන 64ක් දුන්නා කියලා. 64. ඉතින් අපි කියනෝ නෑ කියලා.